අපගේ රජානන්ද අපගේ ගැලුම් කරුවානන්ද අපගේ දෙවිදානන්ද වන ස්වාමීන් වහන්සේ දිරිෙහි ඔබත් මමත් මේ මොහොතේදී දනින් වැටී සිටිනවා උර්වහන්සේ අපගේ පාපයන්ට වන්දි ගෙවීමවස් තම ජීවිත යාගයේ තුලින් सदातन जीविते उरुमेय दाने कला देवता तगे अनपनात्वलट की करुवेमीन मनुष्य पुत्र कुलेस मेलोके तुले तात्ता तमाट दुन्नु मेहवर इटुकरान्नट उर्वहांसे तम जीवित पूजा कला एचियो मान स्वामी वहांसे दिरी दानिन बैठी सिटिनाप अपगे जीवित तुरतिबे नाव अडुपाडुकां अपगे जीवित तिबियन वहांसे गिन ऐत මෙනෙහි කරමින් අපි ස්වාමින් වහන්සේ තුල සුළු මොහොතක් රැඳී සිටිමු.
ඔබගේ පිළිතුර අපගේ ගැලුම් කරුවාණන් වන ජේසුස් ස්වාමිනී අපට කරුණා කළ මැනව අපගේ ගැලුම් කරුවාණන් වන ජේසුස් ස්වාමිනී අපට කරුණා කළ මැනව පාපයට ඇද වැටිමින් ඔබ වහන්සේගේ අනපලත්වයට විරුද්ධව කටයුතු කළ සෑම මොහොතකටම අපගේ ගැලුම් කරුවාණන් වන ජේසුස් ස්වාමිනී අපට කරුණා කළ මැනව අධර්මිෂ්ඨ කම තුල ජීවිතේ ගත කළ සෑම මොහොතකටම අපගේ ගැලුම් කරුවාණන් වන ජේසුස් ස්වාමිනී අපට කරුණා කළ මැනව ඔබ වහන්සේගේ ප්‍රේමය නොතකා ආයුක්තිය සාධාරණයේ තුල ගත කරපු සෑම මොහොතකටම අපගේ ගැලුම් කරුවාණන් වන ජේසුස් ස්වාමිනී අපට කරුණා කළ මැනව තමාගේ ජීවිතේ වටිනාකම නොදැන ඒ ජීවිතේ විනාශ කරගන්නට වෙරදැරු සෑම අවස්ථාවකටම අපගේ ගැලුම් කරුවාණන් වන ජේසුස් ස්වාමිනී අපට කරුණා කළ මැනව මමත්වය නිසා තමාගේ ජීවිතේ වටිනාකම වෙනුවට තමාගේ ජීවිතය ඉහළට ඔසවා ගන්නට වෙරදැරු සෑම අවස්ථාවකටම අපගේ ගැලුම් කරුවාණන් වන ජේසුස් ස්වාමිනී අපට කරුණා කළ මැනව ප්‍රේමයේ තුල ජීවත් නොවි එකිනෙකාට වෛර කරමින් එකිනෙකාගෙන් පලිගනිමින් ජීවත් වූ සෑම අවස්ථාවකටම අපගේ ගැලුම් කරුවාණන් වන ජේසුස් ස්වාමිනී අපට කරුණා කළ මැනව ලෞකික ආශාවන් වලට ගැතිව දෙවියන් වහන්සේ විසින් දුන්නා වූ දේව ස්වරූපය විනාශ කරගත් හැම අවස්ථාවකටම අපගේ ගැලුම් කරුවාණන් වන ජේසුස් ස්වාමිනී අපට කරුණා කළ මැනව දුවෙක් ලෙස පුතෙක් ලෙස දෙවියන් වහන්සේ දුන්නා වූ ලස්සන දේව දරු ජීවිතය පාපය නිසා සාතන්ගේ ඇල්ම නිසා විනාශ කරගත් සෑම අවස්ථාවකටම අපගේ ගැලුම් කරුවාණන් වන ජේසුස් ස්වාමිනී අපට කරුණා කළ මැනව ජීවිතයේ සුළු මොහොතක සැපත වෙනුවෙන් තම ජීවිතය විනාශ කරගත්තු සෑම අවස්ථාවකටම අපගේ ගැලුම් කරුවාණන් වන ජේසුස් ස්වාමිනී අපට කරුණා කළ මැනව දේව ගැන්වීමට පිටුපා තම ඉගැන්වීම ඉස්මතු කරගෙන ජීවත් වූ සෑම අවස්ථාවකටම අපගේ ගැලුම් කරුවාණන් වන ජේසුස් ස්වාමිනී අපට කරුණා කළ මැනව මුදලට බලයට ආශා වෙලා තම ජීවිතයේ වටිනාකම නැති කරගත්තු හැම අවස්ථාවකටම අපගේ ගැලුම් කරුවාණන් වන ජේසුස් ස්වාමිනී අපට කරුණා කළ මැනව ජීවානුභු ක්‍රිස්තුන් වහන්සේ තුල ප්‍රියදර ප්‍රේමවන්තේනි හෙට දිනේ තුල අපි ක්‍රිස්තුන් වහන්සේගේ ඒ අන්තිම රාත්‍රී භෝජනය උරු වහන්සේ ඔබට මට දාහණය කළපු ඒ මහා බලගත් වූ අපගේ ජීවිතේ උතුම් වස්තුව වෙන දිවස ප්‍රසාද වහන්සේගේ ඒ මහා බලගත් වූ මෙහෙවීම හෙට දිනේ තුල අපි අත්දකිනවා. උන් වහන්සේ තම තාත්තා විසින් තමාට පැවරූ දූත මෙහෙවර මේ ලෝකයේ තුල නිම කරමින් ඔබ මාව තනි නොකර එදා සිට අද දක්වාත් මේ ඉදිරියටත් අපිත් එක්ක ජීවත් වන්නට උන්වහන්සේගේ මසී ශරීරයත් ශ්‍රී රුධිරයත් අපට දාණය කරමින් එදා ඒදීව සප්පසාද වහන්සේ ස්ථාපිත කිරීමේ සිද්ධිය හෙට දිනේ තුල අපි සිහිපත් කරනවා. එසේනම් අද දිනේ තුල ස්වාමින් වහන්සේ ඒ උන්වහන්සේගේ
अंतिम रात्रि भोजनय तुलती और वहां सेव पावा देन्न त्यान पुत्कले आगे जीवित गयान कता करना शुद्धवर मतेव तुमागे सुविशेषे विसिहायवनि परिच्छेदे दाहत्रवनि वागंतिये सिट विसिपहा दक्वा उन वहां से पास्क भोजनय अनुभवने करन विट ඒ සිදු වෙච්ච සිද්ධි මාලාව තුල අපි මේ මොහොතේදී මෙනෙහි කරන්නට යනවා. උන්වහන්සේ එදා තමාව පාවා දෙන්නට යන පුත්කලයාට කිව්ව වදන් ටික. උන්වහන්සේ කතා කොට සැබවින්ම මම ඔබට කියමි. ඔබෙන් කෙනෙක් මා පාවා දෙන්නේ යැයි කීසේක. ओहु अतिशयम शोकवि एकनिका स्वामिनी ए मम दै असन्नट पटांगत उन्वहन से उत्तर देमिन मा समग एक पात्रे अतलन तेनत्ते मा पावा देन्नेय मनुष्य पुत्रया गेन शुद्धो लीविले लिया तिबेन लिस ओहु नियमित गमन यान्नेय एहेत मनुष्य पुत्रया पावा देन यम मनुष्येक वेद ඔහුටබන විපතක මහත ඒ මිනිසා නූපන්නේ නම් වඩා හොඳයයි කීසේක. මුනි වහන්සේ පාවා දුන් චුදාස්ත්‍ර දෙමින් ගුරු දේවේනි ඒ මම දැයි ඇසීය. ඔබම එසේ කියන්නේ යයි උනි වහන්සේ ඔහුට කීසේක. ප්‍රියතර ප්‍රේමවන්තේනි අපි ගොඩාක් ආදරය කරන අය අපිට ගොඩාක් ආදරය කරන අය පෞලක් ලෙස ජීවත් වෙන විට අපිත් එක්ක එකට ඉන්න අය යම් කිසි අවස්ථාවක අපිව පාවා දුන්නොත් නැත්නම් අපිව අතහැරලා ගියොත් අපිට කොච්චර වේදනාවක් දැනෙනවා සමහරකය ඒ වේදනාව දරා ගන්නට බැරුව සිය ජීවිතේ පවා නැති කරගත්සු අවස්ථාවල් අපි අත්දැකලා තියෙනවා ජේසු මෙහි මොහොතේදී උන්වහන්සේ සැබවින්ම දෙවියන් වුණත් මිනිස්සු ලෙස උන්වහන්සේටත් ඒ හැඟීම් දැනෙන්නට ඇති मनुष्य पुत्र मेलो के टापुन वहन से तमत्ते कट इंदला तमागे दुख सप हेमदयाकट बेदागत तुम्हें गोलियो दुरोस्त एक मेचर ताकाल जीवात वेला उन वहन से किए नवा उबात रिंके ने एक माँ पावा दे नवा किए ना ඒ වගේම උන්වහන්සේ කියනවා ඒ මිනිසා නූපන්නේ නම් වඩාත් හොඳයි කියලා. මොකද මේ මිනිසයා පාවා දෙන්න යන්නේ මනුෂ්‍ය එක්ව නෙමේ මනුෂ්‍ය ස්වරූපයේ තුල ඉන්න දේව පුත්‍රයාවයි. අද බොහෝ වෙලාවට ප්‍රියාදර ප්‍රේමවන්තේනි අපේ ජීවිතේ යම් කිසි ලාභ ප්‍රයෝජන තකා අපි ගොඩක් වෙලාවට අපි ආදරය කරන අයව අපි නැති කර ගන්නවා අම්මා කෙනෙක් ලෙස තාත්තා කෙනෙක් ලෙස සමහරක් වෙලාවට ජීවිතේට යම් කිසි ආකාරයේ වෙන සැපතක් ලැබුණොත් එහෙම තමාගේ බිරිඳගෙන් තමාගේ ස්වාමි පුරුෂයාගෙන් ලැබෙන්නේ නැති ඒ සෙනෙහස දයාව කරුණාවට වඩා තවත් කෙනෙක්ගෙන් ඒ දේ ලැබෙනවා නම් අර දෙවියන් වහන්සේ දුන්න පොරොන්දු පවා කඩ කරලා තමාගෙන් මෙලවට බිහි වෙච්ච දරුවන්ව පවා අමතක කරලා සමහරක් වෙලාවට ඒව පස්සේ හඹා යන්නට අද अपे समाज अम्मता पेरमिल तेनवा
අපි සමහරක් වෙලාවට මුදලට සමහරක් අය පාවා නොදුන්නත් අපේ හැඟීම් දැනීම් ඔස්සේ අපි සමහරක් අය පාවලා දෙනවා. తాවකාලික සතුට හොයාගෙන ගිහිල්ලා අපි සමහරක් අය විනාශ කරනවා. ජේසුගේ ජීවිතය දෙස අපි හැරලා බැලුවොත් එහෙම ජේසු මේ ලෝකයට ආවේ තාත්තගේ කැමැත්තට කරන්නට. ඒ තාත්තගේ කැමැත්තේ කොටසක් තමයි පෞකාර අප වෙනුවෙන් ජීවිතේ පූජා කිරීම. උන්වහන්සේ කරන්නේ තාත්තගේ කැමැත්ත. නමුත් අපි කරන්නේ කාගේ කැමැත්ත? එදා ජුදාස් කරේ කාගේ කැමැත්තද? මුදලට ආශා වෙලා තමත් එක්ක එකට හිටපු පුද්ගලයා සැබවින්ම දේව පුත්‍රයා බව දැන දැනත් උන්වහන්සේ තුලින් තම ජීවිතයේ ගොඩක් වරප්‍රසාද ලබාගෙන උන්වහන්සේත් එක්ක මහා ලොකු පාතිහාරය අත්දකිමින් කොච්චර උන්වහන්සේගේ ආදරය සෙනෙහස ලැබුවත් ලෞකික දේට තියෙන ගිජුකම නිසා ලෞකික දේවල් වලට තියෙන ඇල්ම නිසා මෙන්න උන්වහන්සේව පාවා දෙනවා. ප්‍රියතර ප්‍රේමවන්තේනි, අපේ ජීවිතයේ දෙස අපි හැරලා බැලුවොත් එහෙම අපි සමහරක් වෙලාවට හරියටම ජුදාස් වගේ මේ මොහොතේ හොඳින් ඉන්නවා, තව මොහොතක අපි ඒ පුත්කලයව පාවා දෙනවා. අපි අත්දකින්න වර්තමාන සමාජය තුළ මිනිස්සු හරිම ආත්මාර්ථකාමි, තමා ගැන විතරයි හිතන්නේ. අනිත්‍යයේ ජීවිතවලට මොනවා වුණත් මගේ ජීවිතය හොඳින් තියාගන්නට මම අම්මව තාත්තා වුණත් පාව දෙනවා. මම මගේ දරුවංග වුණත් පාව දෙනවා. අද අපේ රට දෙස බැලුවොත් එහෙම අපි අත්දකින්නේ ඒ වරද කරේ මම නෙමේ ආවල් පුද්ගලයා කියලා තවත් කෙනෙක් පාව දෙනවා. අපේ ගෙවල් වලට අපි හැරලා බැලුවොත් එහෙම පවුලක් තුලත් මේකමයි අපි අත්දකින්නේ. පාසලකට ගියොත් එහෙම අපි අත්දකින්නේ මේ පාවා දීමයි. රැකී රක්ෂා කරන තැනට අපි ගියොත් එහෙම අපි අත්දකින්නේ මේ දෙයමයි. තමාගේ තත්ත්වේ තියාගන්නට තමාගේ ජීවිතය සැප සම්පත් වලින් පුරවා ගන්නට තවත් කෙනෙක්ගේ ජීවිතය නැති කරන්නට උනත් අපි සූදානම්. එසේනම් අපිත් සැබවින්ම ජුදාස් කෙනෙක්. රිදී කාසිතියක් අපිට නොලැබුණත් විවිධ හේතුන් ඔස්සේ අපි අපිට ආදරය කරන අය පාවා දෙනවා. එනිසා මේ ශුද්ධවන්ත සතියේ හෙට දිනේ තුල ඒ උන්වහන්සේගේ මහා බලගත් වූ අන්තිම රාත්‍රී භෝජනයේ තුල උන්වහන්සේ අපට දුන්නා වූ අපේ ජීවිතයේ ප්‍රධානම කේන්ද්‍රස්ථානය වන දිවසප්පසාද වහන්සේ තුල අපි උන්වහන්සේගෙන් අපගේ ජීවිතයේ තියෙන අඩුපාඩුකම් වලට සමාව අයදෙමු. ඒ උන්වහන්සේ අප වෙනුවෙන් ජීවිතය පූජා කරමින් අපිට ලබා දුන්නා වූ ඒ බලගත් වූ උත්තානයේ වරම් අපගේ පවුල්වට ලැබෙන්නට කියලා අපි ආඥා කරමු. වරද්ද කුමක්ද කියන එක පැහැදිලිව වටහාගෙන වරද තුළ ජීවත් නොවේ දේවන පනත්වට අනුව ජීවත් වෙන්නට
වරම්illa යාඥා කරමු. වරද්ද කරයින් පස්සේ පසුතැවෙනවාට වඩා වරද්ද කරන්නට කලින් ඒක වරද්දක් කියලා තේරෙනවා නම් ඒ අවස්ථාවලින් මිදෙන්නට වරම්illa යාඥා කරමු. ගොඩක් අය මගෙන් ඇවිල්ලා අහනවා පාද මේ පාපයෙන් මම මිදෙන්නේ කොහොමද කියලා. මම මේ හැම කෙනෙකුටම කියන්නේ පාපයෙන් මිදෙන්නට ටිකක් අමාරුයි. පාපේ පුරුද්දක් බවට පත් වුණොත් එහෙම තවත් අමාරුයි. මිදෙන්නට තියෙන එකම දේ තමා ඒ පාපයට වැටෙන අවස්ථාවෙන් අපි මගහැර යන එක. සමහරක් අය අවස්ථා හොයමින් ඉන්නව පව් කරන්න. ඔබට තේරෙනවා නම් මේ අවස්ථාවේ ඔබ පාපයට වැටෙනවා. අද දිනේ තුල ඔබ මෙතන හිටියොත් පාපයට වැටෙනවා. එහෙනම් කරන්න තියෙන එකම දේ තමයි එතනින් ඈත් වෙලා යන එක. නමුත් අපි කැමති එතනම ඉන්න. ඇයියේ පාපය තුල අපේ ජීවිතේ සැපත තියෙනවා කියලා අපි හිතනවා. ජුදාසුත් හිතුවේ හොම්ම තමයි. යුදාස තිබ්බා එතනින් පලා යන්න පලා ගියේ නැහැ. ඒ අවස්ථාව මගහරින්න තිබ්බා මගහැරියේ නැහැ. රිදීකාසි 30කට වඩා ජේසු වටින බව ඔහු දන්නවා. නමුත් ඒ ලෞකික දෙයට තියෙන ගිජුකම නිසා ඒ අවස්ථාව මගහරින්නට ඔහුට බැරිව ගියා. එසේනම් ආදරම්මේ තාත්තේතුයේ පුතේ අපි අදිටන් කරගනිමු මේ ශුද්ධවන්ත සතිය තුළ අපගේ ජීවිත උන්වහන්සේට ප්‍රසන්නව ගත කරන්නට. ඒ සඳහා අවශ්‍ය වරම් උන්වහන්සේගෙන් ඉල්ලා අපි යාඥා කරමු. ඔබ පමණයි මා
පිළිගත්ති සමීපේ ගේම් පුපේ උන්ට දෙබව දාලසේක සෑම ප්‍රබෝධයක් මේ අඩංගු වී ඇත්තේය යඥා ක්‍රම අපගේ දෙවී ස්වාමිනි ඔබ වහන්සේගේ පුත්‍රයාණන්ගේ ශ්‍රී මරණේ හා උත්ථානයේ අභිරහස මගින් ඔබ වහන්සේ අප ගලවාගත් බව නිතර ආදරයෙන් සිහි කිරීමට අපට ඉගැන්වුව මැනව පියකුගේ ප්‍රේමේ වහන්සේ අප මත වැස්වූ වරම් රැස නැතිකර ගැනීමට අපට ඉඩ නොදී අප තුල පරදරීම සඳහා වහන්සේගේ රාජ්‍යයේ මහිමය අත්කර ගැනීමට අපට වරම් තුන මැනව මේ කීදී අප ස්වාමීන් වන ජේසු ක්‍රිස්තුන් වහන්සේ උදෙසාම අපට ලැබේවා Deviant Sat Prasad
Vandana namaste.